එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජනබලවේගයට සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසකට පසුගිය දිනවල විනය පරීක්ෂණ පැවැත්තුණා. එම විනය පරීක්ෂණ වලට අදාළව පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය කාලයේ ඉවත් කිරීමට කටයුතු කළා. ඒ අනුව සමගි ජනබලවේගයට සහාය දැක්වීමේ හේතුවෙන් මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා. එම 69 දෙනා වෙනුවට නව මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනේ මෙවන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දියුරුම් දෙමින් සිටිනවා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම නව පත්වීම් ලබා දීමේ උත්සවය ආරම්භ වූ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර මෙම පළාත් පාලන ආයතන නියෝජිතයින් 69 දෙනාට අමතරව ඉල්ලා අස්සු මහනගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට නව සභිකීන් පත් කිරීමටද මෙවන විට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහිමි කරන පළාත් පාලන ආයතන නියෝජිතයින්ට කිසිදු අසාධාරණයක් සිදු වීමට තමන් ඉඩ නොතබන බවයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව මාධ්‍ය හමු සහ විරෝධතා පවත්වමින් සිය නොසතුට පළ කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.